ආදරයෙන් පිළිගන්නවා සිව්පොණත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම තායිලන්තය කියලා කියන්නේ සුන්දර බෙරළ තීරයන්ගෙන් නිල් පැහැයෙන් සපිරි කඳුබිම් වලින් වගේම සතවර්ෂ ගණනාවක් තිස්සේ බෞද්ධ උරුමයෙන් පොහොසත් වූ රටක් විදිහට හොඳයි එක් එක් රටවල් වල සංචාරය කරද්දී වඩාත් ජනප්‍රිය වෙලා තියෙන කරුණු කාරණා තියෙනවා ඒ අතර තායිලන්තය ජනප්‍රිය වෙලා තියෙන්නේ අඩු මිලට කම්සැප ලබාගත හැකි සෙක්ස් ඩෙස්ටිනේෂන් එකක් විදිහට අද අපි කතා කරන්නේ මේ පිළිබඳව ඊට කලින් මතක් කරනවා සිව්කන අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා එහෙනම් අපි යමු video වලට මුලින්ම අපි කතා කරන්නේ තායිලන්තය කම්සැප කර්මාන්තය සඳහා ජනප්‍රිය වී තිබීම පිළිබඳව පිට කොටුවේ වුණත් යම් භාණ්ඩයකට සේවාවකට ප්‍රසිද්ධ වීදියකදී එම භාණ්ඩය හෝ සේවාව අනෙක් තැන්වලින් මිලදී ගන්නවාට වඩා මිල අඩුවෙන් වගේම විවිධාකාර තත්ව හෝ මාදිලි වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා ඉස්සර ඉඳලම පැවත ආ පරිදි සහ වියට්නාම යුද්ධයේදී ඇමරිකන් සෙබළුන්ගේ කම්සැප නිවීම හින්දම ජනප්‍රිය වෙච්ච තායිලන්තයේ කම්සුව විඳීමේ පහසුව අද වෙනකොට ඒ පැත්තෙන් වඩා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එහෙ යන කෙනෙක්ට තමන් වියදම් කරන්න කැමති මුදලට අවශ්‍ය ලෙසකට ඒ අවශ්‍ය ලිංගික සුව අවශ්‍ය ආකාරයට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දෙවැනියට අපි කතා කරන්නේ සංචරණය සඳහා වැයවන මුදල් අඩුවීම පිළිබඳව. ගණිකාවන් සහ ලිංගික ක්‍රියා සඳහා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ තායිලන්තය විතරක් නෙවෙයි. නෙදර්ලන්තය වැනි දියුණු රටවල් පවා මේ කම්සුව හේතුවෙන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. තායිලන්තය යුරෝපීයන්ට වගේම ජපාන, කොරියා, ඕස්ට්‍රේලියා, නවසීලන්තය ආදී රටවල් වලටත් ගාස්තු අඩු තැනක්. ගුවන් ගමන් අංශයෙන් අග්නිදික ආසියාව කියලා කියන්නේ ලොව ගුවන් ගමන් සඳහා අඩුම මිල කලාපයන්. කාමර ගාස්තු, ප්‍රවාහන ගාස්තු, රට ඇතුළේදී ආහාර පාන වියදම් ආදී බොහෝ අමතර වියදම් තායිලන්තයේදී සැලකිය යුතු මට්ටමකින් අඩුයි. එය ලිංගික සුව සඳහා තායිලන්තයට පිවිසෙන සංචාරකයන්ට ලැබෙන නොමැද අත්ලක් වෙනවා. තුන්වෙනියට අපි කතා කරන්නේ තායිලන්තයේදී සංස්කෘතිමය බාධාව අඩුවීම පිළිබඳව. යාබද ඉන්දුනීසියානු රටත් තායිලන්තය වගේම අලංකාර භූමි දර්ශන තියෙන රටක්. ඒත් ඉන්දුනීසියාව මුස්ලිම් රටක් වෙන හින්දා සමහර තැන්වල දැඩි සංස්කෘතික පීඩනය සංචාරක කර්මාන්තය කෙරෙහි එල්ල වෙනවා. මාලදිවයින ඉන්දියාව වගේ රටවල පවා මෙම සංස්කෘතික වටපිටාව මගින් කාම ක්‍රීඩාවන් ගණිකා වෘත්තිය ආදිය කෙරෙහි ඇති ප්‍රතිරෝධය වැඩි කරලා තියෙනවා. තායිලන්තය කියන්නේ බෞද්ධ රටක්. එහෙ ගණිකා වෘත්තිය නීතියෙන් නාමිකව තහනම් වුණාට සංචාරකයන් මේ රටේදී ලිංගික සුව මුදලට සෙවීම කියන්නේ අරුමයක් නෙවෙයි. එය ඒ සමාජයට දැන් ඇතුළත් වෙලා තියෙන අංගයක්ම වෙලා ඉවරයි. හතරවෙනියට අපි කතා කරන්නේ අවශ්‍ය අයට අවශ්‍ය දේ ලැබෙන එක ගැන. ලිංගික සුව සැපයීම කියන්නේ සෑම විටම ගණිකා මඩම් හරහා ගණිකාවන් සැපයීමම නෙවෙයි. සමහර අය නටමින්, කාලා බීලා විනෝද වෙමින් යුවතියන් සමග කල්ගත කරන්න කැමතියි. තවත් අය මසාජ්, ස්පා වගේ ශරීරය සන්තර්පණය කරන මාර්ග ඔස්සේ කාමරසය විඳගන්නට කැමතියි. තවත් විෂම ලිංගික ආශාවන් තියෙන අය ගෑනුත් නොවන, පිරිමිත් නොවන, ලේඩිබෝයි නැමැති අයත් එක්ක එකතු වෙන්න කැමතියි. තවත් සමහර අය විදේශ වැඩිහිටි කාන්තාවෝ තමන්ට ගිලිහි ගිය තමන්ගේ තරුණ වියේ සුව තායිලන්තයේ කොල්ලෙක් එක්ක එකතු වෙලා විඳගන්නට කැමතියි. එහෙම විවිධ වෙච්ච රුචිකත්වයන්ට ගැලපෙන දේ තායිලන්තයේදී පහසුවෙන් සොයා ගන්න පුළුවන්. මේට කාලෙකට ඉස්සර සමලිංගිකත්වය මහා වරදක් විදිහට ලෝකේ බොහෝ රටවල කතා කළා. හැබැයි දැන් දැන් එය වරදක්වත් විකෘතියක්වත් නෙවෙයි කියලා තමයි කරන කියන දේවල් වලින් අපිට නම් පේන්න තියෙන්නේ. පස්වෙනියට මේ අපි කතා කරන පැත්තෙන් විතරක් නෙවෙයි අනෙකුත් සංචාරක ආකර්ෂණයන් පිළිබඳව තමයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. තායිලන්තය ආහාර පාන සඳහා ජනප්‍රිය රටක්. ලංකාවත් ජනප්‍රිය ෆ්‍රයිඩ් රයිස් චයිනිස් වලට වඩා තායි ආභාෂය ඇතැයි මතයක් පවතිනවා.
स्वभाव सौंदर्य अतिन ताइलांते दार्शनीय निवार्तन दिवैना बौद्ध उर्मयन सह नटबुन ताइलांते स्थान रसकम नरमीमट हेकी आवतीयनवा एक यन्ने ताइलांते करा एदेन अयक्ट लिंगिक सुव लाभेट विदरक नेवेई ओने नम विनत दे देक बलागेन सहल्लुएन काले गत किरीमे अवस्थाव तीयनवा අනෙක් අතට වන්දනාවකට හරි සෝභාසිරි විඳින්නට හරි තායිගිය කෙනෙක්ට අඩු මිලට විශ්වාසයෙන් ලෝකාස්වාද රතියේ නිරත වෙලා එන්න පහසුකම තායිලන්තයේදී උදා වෙනවා. හයවැනියට අපි මේ කතා කරන කාරණාවේදී ආරක්ෂාව කොහොමද කියලා තමයි කතා කරන්නේ. මුදලට ලිංගික සුව විකිනෙන ලාභදායී ස්ථාන වටා නිතරම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගාබාධ ඇතිවීමේ අවධානමක් තියෙනවා. අප්‍රිකානු රටවල් වලට වඩා තායිහිදී ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණය අවධානම අඩු වුණත් ආරක්ෂා සහිත වීම කොකටත් හොඳයි. ලිංගාශ්‍රිත රෝග බොහොමයකින් වළකින්න උපස්පාලන ක්‍රම බොහොම උපකාරී වෙනවා. ताई युवतियांद देंदें एगेन देनुवात्व उपत पालन क्रम भाविते केरही वड़ा यमुवेला इन्नवा आत्मारक्षाव वेनुवेन आयुदयक विदिहट हरे में जनाप्रिय जात्यांतर लिंगिक तिप्पल वलदी उपत पालन क्रम भाविता केरीम कल युतुमदयक कियलाई अपिनाम कियान्ने इतिन ताइलांते बैत्ते रौमद्दान यानावनां अपि में कियपु देवाल गेन होदिन मतक करगान्न එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා ඊට කලින් මතක් කරනවා සිව්කන අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු කාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා ඒ වගේම තමයි bell icon එක click කරොත් අපි අලුත් video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන් ඔබට සුබ දවසක්